අන්න අරකිමට කොටා කිව්ව බා මම දැන් කෙල්ලෙක් දාගන්නම් කියලා හිටියා. දැන් ඉතින් ඒකත් ඉවරනේ. මං එච්චර මිටි නෑනේ බං. බලපංකෝ උඹලා ගානටම වගේ ඉන්නවනේ. ඇයි බං මාව කොටට පෙන්නේ? අනේ කියපල්ලකෝ බං. උස මදි කියලා මානසිකව වැටලා දින්නේ. උස යන්න කොච්චර දේවල් කරත් අඟලක්වත් උස යන්න බැරි වුණාද? අපේ ඇඳුම් වලින් පුළුවන් උස වැඩි කරලා පෙන්වන්න. ලෝකෙ ප්‍රසිද්ධම නළුව වුණා මුන් ඔක්කොම අඩි 5යි අඟල් 5 ඉඳන් අඩි 5යි අඟල් 8 අතර කට්ටිය. ඉතින් මිටි උන්ට නළුව වෙන්න පුළුවන් වුණා නම් උඹ උස නැහැ කොටයි කවුරුත් ගණන් ගන්නෑ කියලා අඬන එක නවත්තපන්. කොහෙවත් ඉන්න හද්ද ගොබ්බ කෙල්ලෝ මම කැමති උස කොල්ලන්ට විතරයි උසය තමා කියුට් කියලා Facebook එකේ වැළලුණාට උඹ සැලෙන්න එපා. හරිහාමන් කෙල්ලෝ උස පෙනුම size එක ගැන හිතන්නේ නැහැ. කොහොම වුණත් උඹට ඕනි උසට පේන්න නම් අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා. පළවෙනි දේ ඩාක් කලර් කලිසම් තෝරගනි. ගොඩක්ම ඩාක් කලර් වලින් යන කලිසම් ගනි. උඹ උස අඩුව එකෙක් නම් බ්‍රයිට් කලර් කලිසම් අයින්ම කරලා දාපන්. ඒ වගේම පාට පාට තියෙන කලිසම්. මොකද ඒකෙන් කකුල් හයිලයිට් වෙනවා. ගොඩක්ම මිටි කොල්ලන්ගේ උඩ කොටස නෙමේ කකුල් තමයි කොට. ඒක නිසා බ්‍රයිට් කලිසම් අයින් කරලා ඩාක් කලර් කලිසම් ගනි. දෙවනි දේ තමයි උසාතට ඇස් යන පැටර්න් තියෙන ඇඳුම් තෝරගන්න එක. උඩාතට ඉරි තියෙන ෂර්ට් හෝ ටී-ෂර්ට් තමයි හොඳම. කොයිම වෙලාවකවත් හරස් අතර ඉරි තියෙන ෂර්ට් ගන්න එපා. ඒකෙන් බලන උන්ට පේන්නේ ඔබ තව ටිකක් කොට වෙලා. ඇඟට වඩා ලොකු ඇඳුම්, ලොකු කොලර්ස් තියෙන ටී-ෂර්ට්, ලොකු සාක්කු තියෙන ෂර්ට් වගේ දේවල් අයින් කරපන්. තුන්වෙනි ටිප්ස් එක large check patterns. ඒ කියන්නේ ලොකු ලොකු කොටු තියෙන ෂර්ට් අයින් කරපන්. මොකද මේ ලොහු කොටු වලින් උඹේ ඇඟ පොඩියට පේනවා. චෙක් පැටර්න්ස් වලට කැමති නම් පොඩි කොටු තියෙන ඒවා තෝරගනි. ඒවටත් වඩා හොඳයි පුංචි ඩොට්ස් හෝ පුංචිම හැඩතල තියෙන ෂර්ට්. හතරවෙනි දේ තමයි කලිසම් වල උස. උඹ කොච්චර හෙව්වත් උඹේ උසට සෙට් වෙන කලිසමක් නම් හොයාගන්න වෙන්නේ නැහැ කොල්ලෝ. උස ගානට තියෙන එකක් නම් ඉනමදි. ඉන හරිනම් උස වැඩි. ඉතින් උඹ ගන්න කලිසම හදාගන්නම වෙනවා. මැදින් නැමෙන විදිහට නැත්තම් උඩින් ගොඩක් ලොකුවට තියෙන කලිසම් අනිවාර්යයෙන්ම ඇඟේ ගන්නට හදාගනි. කොයිම වෙලාවකවත් නමල අඳින්න එපා. අනික තමයි කලිසම් වල ෆෝක් එක. ඒ කියන්නේ සිප් එක තියෙන තැන. මේ ෆෝක් එක ගොඩක් දිගේව තෝරගන්න එපා. මොකද ෆෝක් එකෙන් තමයි කලිසමේ කකුල් වෙන්නේ. ෆෝක් එක දිගයි කියන්නේ උඹේ කලිසමේ කකුල් කොට වෙනවා. සපත්තු වලින් අපේ උස අනිත් අයට පෙන්වන්න පුළුවන්. පාට පාට සපත්තු නම් ගන්න එපා. මොකද ඒවට මිනිස්සුන්ගේ ඇස් ඇදිලා යනවා. එතකොට උඹේ කකුල් වල උස අඩු ගතිය අනිත් අයට පේනවා. ඩාර්ක් කලර් තියෙන සරල ෂූස් තමයි හොඳම. ගොඩක් පිම්බිලා නැති කකුලට ෆිට් ඒවා ගනි. අඟලක් විතර උස හීල් එකක් තියෙන ෂූස් දෙකක් ගත්තා නම් තවත් ටිකක් උඹට උස පෙන්වන්න පුළුවන්. 6 වෙනි ටිප්ස් එක ටී-ෂර්ට් වල අද්දිග වැඩි නම් චුට්ටක් උඩ නවලා ඇඳපන්. ඇඟට වඩා ගොඩක් ලොකු හෝ ගොඩක් ෆිට් ඒවා ගන්න එපා. ටී-ෂර්ට් නැත්තම් ෂර්ට් එකේ උස ගැන හොඳට බලපන්. ඉනට වඩා අඟල් 3ක් විතර උස වුණා නම් හරියටම හරි. යට කරලා අඳින ෂර්ට් බැගී විදිහට එල්ලෙන්නේ නැති වෙන්න හරියටම යට කරලා ඇඳපන්. නැත්තම් උස ගතිය වගේම උඹේ නීඩ් ගතියත් අඩු වෙනවා. උඹේ උස පෙන්වන්න පුළුවන් 7 වෙනි දේ තමයි hair cut එක. කොණ්ඩෙ කපද්දි round hair cut එකක් නැතුව දෙපැත්තෙන් අඩු කරලා උඩින් ටිකක් ඉදිරිය කරපන්. hair gel එකක් ගාලා කොණ්ඩෙ උඩට පීරපන්. උඹේ උස අඟල් 2ක් විතර වැඩි වෙලා පෙනේ. උඹ කුදු ගැහිලා ඉන්න එක නවත්තපන්. උඹ ඉස්සරහට බර වෙලා හිටියොත් උඹ සෑහෙන්න මිටි එකක් කියලා පේනවා. ඉතින් කොන්ද කෙලින් තියාගෙනම හිටපන්. ආත්ම විශ්වාසයක් තියාගෙන මේ ටිප්ස් ටික try කරලා බලපන්. උඹට වඩා මිටියුන් ඕනි තරම් ඉන්නේ. මේ ටිකෙන් පුළුවන් උඹ උස එකෙක් විදිහට අනිත් උන්ට පෙන්වන්න. try කරපන්. උඹේ ජීවිතේ ජීවත් වෙන්න.